This Adha Dharana, Sri Lanka's prime time news bulletin. ආයුබෝවන් ඔබ එක්වන්නේ ගෙවුණු දවසේ දෙස් විදෙස් පුවත් වල සවිස්තරාත්මක තොරතුරු ගෙනෙන අද දින ප්‍රධාන පත්‍රිකාශය සමගයි. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ජනපති උතුරු පළාත් සභා ඡන්දයට දින නියම කරයි. ඒකත් සැප්තැම්බර් මාසේ කියන්න තමයි මගේ බලාපොරොත්තුව. පිරිමි වෙස්ගත් කතක් සිදු කළ ද්විත්ව ඝාතනය. राज्य देवतु अरबुदे कुमंत्रण अमेरिका बोम प्रहारे पिटुपास चेचनिया එළඹෙන සැප්තැම්බර් මාසයේදී උතුරු පළාත් සභා ඡන්ද විමසීම පවත්වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වැලිඔය සම්පත් නුවර පැවති මහවැලි ජනපදවල ජීවත් වන ගොවීන් සඳහා ඉඩම් උප ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමින්. දැන් මේ උතුරේ ජනතාවටත් පළාත් සභා මැතිවරණ ලබා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකත් සැප්තැම්බර් මාසේ තියන්න තමයි මගේ බලාපොරොත්තුව. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා जनता अवरुद विदु दुख बाम अमुतुन अभी मत का वैल्यू फलापेट स्वस्थ पहार कीपिया मे फला जनता अतर लगिया सवार पौल फिटिंग त्रस्तवादी बिलीऊना मम आंड निर्धारित मेवा बलागंड पिटनाट साले पा मेरटे साली मेरटे जनता बलागान अभी सूदान विंडो මේ ශාස්ත්‍රීය භූමි ප්‍රදේශයේ වැව් 24ක් විතර මේ කලාපේ තියෙනවා. මේවා දැන් නැවත සරු කරගෙන යනවා. දැන් තමයි මං හිතන්නේ වැව් 23ක් විතර සංවර්ධනය කරලා තියෙනවා කියලා. ආ වැව් ඉවරයිද? නැද්ද? hina වෙන විදියට නිකන් 23 නෑ වගේ. ඈ? ආ කරගෙන යනවා කරගෙන යනවා. හරිද? තාම වෙලා නෑ. ඒකට පටන් ගන්න තියෙනවා. තමුන්නාසිලා පොඩක් සහයෝගය දෙන්න. අතා වැටුණු වෙලේ වැඩ ඉවරද? ඉවරයි. දැන් ඒක තමුන්නාසිලාට බාර දීලාද? බාර දීලා තියෙනවා. කොඹගස් සන්ධියේ ඉඳලා පන්සල් කන්ද දක්වා අතා වැටුණු වලට පරාක්‍රමපුර මාර්ගය හදලාද? මට කියලා දෙනවා අතා වැටුණු වෙලේ දැන් 80%ක් විතර වැඩ අවසන් කියලා. බොරුද? ආ ඒකත් මම බලා ගන්නම්කෝ. මෙහිදී මහවැලි ජනපදවල ජීවත් වන ගොවීන් 30,000කට ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරුණු අතර එය සංකේතවත් කරමින් ගොවීන් දස දෙනෙකු සඳහා ජනාධිපතිවරයා අතින් ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරුණා. මේ අතර අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමග අනුරාධපුර ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුවා. එම දිස්ත්‍රික්කවල මාර්ග සංවර්ධන කටයුතු, වාරි ව්‍යාපෘති, පානීය ජල ගැටලු සහ ගංගොතුර තත්ත්වය නිසා සිදුවන වගහානි පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. මේ අතර දකුණු ආසියාවේ විශාලතම රෝස තෙරවානා නිධිය සහිත ජාතික නමල් උයන දැක බලා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකීන්ගේ පහසුව සඳහා ඉදිකෙරුණු ජාතික නමල් උයන ප්‍රවේශ මාර්ගය ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා. කිලෝමීටර 1000ක් පමණ වන මෙම ප්‍රවේශ මාර්ගය මගනගුම ව්‍යාපෘතිය යටතේ රුපියල් 187ක් වැය කරමින් ඉදිකර තිබෙනවා. එසේම මෙම ප්‍රවේශ මාර්ගයේ දෙපස ඇති සූර්ය ශක්ති ආලෝක පද්ධතිය සහ නමල් උයන පිළිබඳ තොරතුරු සහ බෞද්ධ දර්ශනය පිළිබඳ පොත්පත් ලබාගත හැකි පොත්හලක්ද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා. මේ අතර දේශපාලන වේදිකාවේදී විදුලි බිල ඇතුළු විවිධ මාතෘකා ඔස්සේ අදහස් පළ වුණා. මේ එලෙස පළ වූ අදහස් කිහිපයක්. අයන් පාවිච්චි කරන්නේ නැති, හොට් ප්ලේට් පාවිච්චි කරන්නේ නැති, ෆෑන් පාවිච්චි කරන්නේ නැති, ෆ්‍රිජ් පාවිච්චි කරන්නේ නැති, අන්තම් බල්බ් දෙක තුනකින් එළිය ගන්න ඒගොල්ලෝ තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්ති රඟගත්තොත් එහෙම විදුලිය මුදින්ම අරපිරිමැස්මෙන් පාවිච්චි කරන කණ්ඩායම්. හැබැයි ආණ්ඩුව වැඩිබර පටවල දෙන ඒගොල්ලන්ට. පෙරටේ විතර යුගයක් තිබුණා සති මාස ගණන්. ඒවලෝ ලයිට් දාන නොදීපු යුගයක්. අනේ විදිහට ජනතාවට සලක පුදවිය තමයි අද විදුලි බිල ටිකක් වැඩි වුණාම ජනතාව පත්වන කරදරේ ගැන क्रीडा अलियाट अहते हेम दाम अवृद्ध अलियाट अहतियन
නමුත් අලියට ඇස් දෙක පේන්නේ නැහැ මේ රටේ ඉන්න UNP අලියට. ඒ හින්දා චිරිකොතේ අවුරුදු උත්සවයක් තියලා අලියාගේ පේන විදියට ඇහැ තියන්න. පොරවකින් පහරදී අඹුසැමි යුවලක් ඝාතනය කර ඔවුන්ගේ දියණියන් දෙදෙනා පැහැරගෙන ගිය අවාසනාවන්ත පුවතක් පුල්මුඩේ මහසෙනපුර ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙම ද්විත්ව ඝාතනය තරුණියක විසින් සිදු කරන්නට ඇතැයි සැකපල කෙරෙනවා. එච්.එම්. සූර්යබණ්ඩාර නැමැති 38 වැනි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ වන ජීවනි අනුරුද්ධිකා නැමැති 36 වැනි කාන්තාවක් මෙසේ ඝාතනයට ලක්ව තිබෙනවා. ඔවුන්ගේම නිවසේ පදිංචිව සිටි 26 වැනි තරුණියක විසින් ඝාතන සිදු කර ඇතැයි පොලිසිය සැකපල කරන අතර ඇය දීර්ඝ කාලයක් තිස්සේ පිරිවිවෙස්ගෙන ජීවත්ව ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා. අසාමාන්‍ය චරිතයක් තියෙන ගෑණු ළමයෙක් අවුරුදු 19ක ගෑණු ළමයෙක් කියලා කියන්නවත් බෑ. මේ ළමයා රක්කු සිගරට් වගේ දේවල් බීඩි පාවිච්චි කරනවා. මේ ළමයා ගමේ වතුවල පොල් කඩලා ඒවෙන් උපයන මුදලෙන් තමයි මේ වගේ දේවල් පාවිච්චි කරන්නට යොදාගන්නේ. ඊයේ පස්වරුවේ අදාළ තරුණිය සිය ඥාතිවරයෙකු වන මෙම නිවසේ ගෘහමූලිකයා සමග මත්පැන් පානය කිරීමට ගොස් ඇති අතර ඔහු ඝාතනයට ලක්ව තිබුණේ නිවසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි කැලෑබද ප්‍රදේශයකදී. පසුව නිවසේ සිටි ඔහුගේ බිරිඳද නිරුවත් කර පොරවකින් පහර දී ඝාතනය කර තිබෙනවා. 15 වන වියෙහි සහ 8 වන වියෙහි පසුව ඔවුන්ගේ දියණියන් දෙදෙනා කැටුව සැකකාර තරුණිය ප්‍රදේශයෙන් පලා ගොස් ඇත්තේ ඉන් අනතුරුවයි. පසුව ඔවුන් කදාන උතුරු බටගම ප්‍රදේශයේ සැකසයිත ලෙස රැඳී සිටියදී කදාන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මිහින්තලේ මහකන දරාව බෝගහායය ප්‍රදේශයේ පදිංචිව සිටියදී අතුරුදන් වූ තරුණයෙකුගේ මృత ශරීරයේ කොටසක් මහකන දරාව වැවේ පාවෙමින් තිබෙදී සොයාගැනුණා. එය අභිරහස් ඝාතනයක් බවට පොලිසිය සැකපල කරනවා. පිරිමි සිරුරක ඉඩෙන් පහළ කොටස මෙසේ මිහින්තලේ මහකන දරාව වැවේ පාවෙමින් තිබූ අතර එහි දෙපා මාළුන් විසින් කාදමා තිබුණා. ඒ පළමුව දැක තිබුණේ මසුන් මැරීම සඳහා කුඩකම තොටුපළෙන් මහකන දරාව වැවට ගිය තීවරයෙකු විසින්. රස්සාව කරන්න යන ගමන් සාමාන්‍ය මීටර 800ක් වගේ දුරින් තමා දැක්කේ පොඩ්ඩක් ලං කරලා බලනකොට මල සිරුරක්. මම ඉස්සරහට ගිහිල්ලා අපේ කොල්ලෝ රස්සාව කරන ඊට පස්සේ කොල්ලොන්ගේ ෆෝන් එකක් ඉල්ලගෙන 111 ලයින් ගහලා මං ආපහු ගොඩ ආවා. ඔහුගේ දැනුම් දීමකට අනුව මිහින්තලේ පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව සිරුරු කොටස 21 29 වන දින සිට අතුරුදන්ව සිටි මහකන දරාව බෝගහායය ගමේ පදිංචි 28 හැවිරිදී හර්ෂණ ප්‍රගීත්ත අයත් බවට තහවුරු කර ගැනීමට තරුණයාගේ පියා සහ පෙම්වතියට හැකි වූයේ ඔහු හැඳ සිටි කලිසමෙන්. මිහින්තලේ වැඩබල මහේස්ත්‍රාත් අමරසේන හෙට්ටිගේ මහතා විසින් සිත්තිය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව සිරුරු කොටස පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරනු ලැබුවා. පුනරුත්ථාපනය ලැබූ LTTE සංවිධානයේ හිටපු සමාජිකින් රැසක් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකින් වෙනුවෙන් අලුත් අවුරුදු උළෙලක් පැවැත්වුණා. වවුනියාව නගර සභා ක්‍රීඩාංගණයේ පැවති මෙම බක්මහා උළෙලට LTTE හිටපු දේශපාලනඥ සමාජිකින් දෙක්ව සිටීම විශේෂත්වයක්. මෙම උළෙල සංවිධානය කර තිබුණේ පුනරුත්ථාපන හා බන්ධනාගාර කොමසාරිස් කාර්යාලය මගින්. ඒ අනුව උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස බන්ධනාගාර අමාත්‍යාංශ ලේකම් GS විතානගේ මහතා සහභාගී වුණා. මෙම උළෙලේ විශේෂත්වයක් වූයේ LTTE සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා තමිලිරි මේ සඳහා එක්ව සිටීමයි. ඇය මේ වන විට පුනරුත්ථාපනයේ වෙමින් සිටින අතර තවත් මාස 3ක් ඇතුළත නිදහස ලැබීමට නියමිතයි. බන්ධනාගාර නිලධාරීන් සමග එක්ව ඉතා සුහදශීලී ලෙස එකමුතුව අවුරුදු ක්‍රීඩා උළෙලට මොවුන් සහභාගී වුණා. මේ අතර දිගු කලක් බන්ධනාගාරගතව සිටින LTTE රැඳවියා නිදහස් කරන ලෙසට ඉදිරිපත් වූ ඉල්ලීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේග මහතා ප්‍රතිචාර දැක්වුවා. ඒ අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් සමග කළ සාකච්ඡාවෙන් අනතුරුවයි. අනුරාධපුර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණා LTTE රැඳවියන් සිටින ඒ සිරමැදිරියටත් මම ගියා. ඇත්තටම මේගොල්ලොන්ගේ ඉල්ලීම තියෙන්නේ පුළුවන් තරම් ඉක්මනට ඒගොල්ලෝ නිදහස් කරන්න කියන එක. නමුත් ඇත්තටම පවතින රටේ තියෙන නීති රීති හා අනෙකුත් ප්‍රතිපාදන නිසා අපිට තියෙන්නේ අපි ගාව ඉන්න ඒ රැඳවියන් හෝ සිරකරුවන් හොඳින් බලාගෙන
ඔවුන්ට යහපත් අනාගතයක් ඇතිකරන මිසක් අපි රඳවා ගැනීම නෙමෙයි අපේ පරමාර්ථය. නමුත් ඔය LTT රැඳවියන් සම්බන්ධයෙන් නම් නීතිපතිවරයා සමග සාකච්ඡා කරලා ඉදිරි කටයුතු කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව අපිට ඇත්තටම බන්දනාගාර දෙපාර්තමේන්තුවට මේ අවස්ථාවේදී මේ LTT සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කිසිම හැකියාවක් නැහැ. තවත් තොරතුරු මේ විරාමෙන් අනතුරුව. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. බේරුවල රොක්ලන්ඩ් හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටී තිබෙනවා. මෙම අනතුරින් 30කට අධික පිරිසක් තුවාල ලබා නාගුඩ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රශාන්ත ජයකොඩි මහතා අද දිනට සඳහන් කළා. නැවතත් එම පුවත. බේරුවල රොක්ලන්ඩ් හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටී තිබෙනවා. මෙම අනතුරින් 30කට අධික පිරිසක් තුවාල ලබා නාගුඩ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රශාන්ත ජයකොඩි මහතා අද දිනට සඳහන් කළා. උඩරට ප්‍රදේශයේ පවතින රාජ්‍ය තේවතු බොහොමයක් තේ තරවකාර සමාගම්වල ගොදුරක් බවට පත්ව ඇති ආකාරය අප ඊයේ ඔබට හෙළි කරනු ලැබුවා. දිනෙන් දින පවුල